මම මෙයාලට දෙන මේ කතන්දරෙන් කියවෙන්නේ සත්ව රාජධානී අපෘෂ්ඨ වංශී. ඒ කියන්නේ කොඳුරට පෙලක් නැති සත්ව වංශ අතරින් නෙමටෝඩා කියන සත්ව වංශය ගැන. බලන්නකෝ ඔයාලට පේනවද මේ දිලිසෙන තට්ටයක් තියෙන අංකල්ගේ අතේ තියෙන මොනවද කියලා? නිකන් හරියට අර මුරුක්කු හදන්න හදන පිටි මිශ්‍රණය තියෙන ඒක බදින්න කලින් තියනවා වගේ නේද? නැත්තම් නිකන් නූඩල්ස් කියලා කියන්නත් පුළුවන්. සෝස් ටිකක් තිබ්බනම් මරේ මරුනේ. අයියෝ නූඩල්ස් නෙවෙයි යනි ඇස්කාරේ ෆිල්ම් රෙකෝඩ්ස්ලා කට්ටියක්. හොඳටම දන්න භාෂාවෙන් කිව්වොත් වටපනුව ටිකක්. පනුව වුණාට ලස්සනයි ඈ. හුරතලයට ඇති කරන්න එහෙම බැයිද දන්නේ කියලා හිතනද? මෙහෙමයි අමුතු වෙන්න ඇති කරන්න දෙයක් නෑ. දැනටමත් ඔයාගේ බඩවැල්ලස්සේ මෙයාල පදිංචි වෙලාද දන්නේ ඕ. ටිකක් අසාමාන්‍ය විදිහට බඩේ එහෙම රිදෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට කියලා බලව ගන්න වෙයි. මොකද මේගොල්ලෝ දැනටමත් ඔයාගේ බඩේ නිලුම් කුළුණක් එහෙම හදනවද දන්නේ නෑනේ. ඇයිද ප්‍රේමී බඩවැල් අස්සේ සබකෝලෙන් සැඟවි ඉන්නේ? ඉන්නකො ටිකක් එළියට ද්විපාර්ශ්වික සමමිතිය දරන ත්‍රිප්‍රස්තරික ව්‍යාජශීලාමික දේහයේ හැඩ අපිටත් බලා ගන්න. මොකද අපේ ඒ කිව්ව දිගම දිග වාක්‍ය ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකද්ද කියලා නම් ඔයාලා දන්නවනේ. ඒක බොහොම චූටි දෙයක්. ඉතින් ලොකුවට පැහැදිලි කරන්න තරම් දෙයක් නෑ. දැන් නැත්තම් මගේ අර පැටිහෙල්මින් තෙස් වංශය ගැන තිබ්බ වීඩියෝ එක බලන්න. ඒක තැනක මම මේ ගැන චුට්ටක් කියලා තියෙනවා. ත්‍රිප්‍රස්තරිකයි කියන එක ගැනත් මම මෙතනද කියලා තියෙනවා. ව්‍යාජශීලාමිකයි කියලා කියන්නේ ඔයාලට මතක ඇති පැටිහෙල්මින් තෙස් වංශ කට්ටියට ශීලෝමයක් තිබුණේ නැහැ. එයාලගේ දේහ භිත්තියයි ආහාර මාර්ගයයි අතර කොටස සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් පිරීලා තිබ්බේ. එයාලට කිව්වේ අපි අශීලෝමිකය කියලානේ. හැබැයි මේගොල්ලන්ගේ දේහයේ කුහරයක් තියෙනවා. ඒ වුණාට ඒකට කියන්නේ ව්‍යාජශීලාමය කියලා. මෙයාලගේ දේහ භිත්තියේ ඇතුල් පැත්ත පේශිමය මධ්‍ය චර්මයෙන් හැදලා තියෙනවා. හැබැයි ආහාර මාර්ගයයි දේහ කුහරයයි අතර මේ මධ්‍ය චර්මයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දේහ කුහරය පිටතින් මධ්‍ය චර්මයෙන්ුත් ඇතුළතින් අන්තස් චර්මයෙන්ුත් සීමා වෙනවා. ඒක නිසා මෙයාලට කියන්නේ ව්‍යාජශීලාමිකය කියලා. තේරුණාද මන්දා? ශා මෙයාලගේ උච්චර්මයේ ලස්සන බලන්නකෝ. ඛණ්ඩනය වෙලා නැති මට සිලුටු අසෛලීය දැඩි ප්‍රතිරෝධී ලස්සන උච්චර්මයක් තියෙන්නේ. ලස්සන වැඩිකමට මිස් වර්ල්ඩ් කිරුළ හම්බෙද්දි දන්නෙත් නෑ. මේ ඛණ්ඩනය නෑ කියන්නේ ඔයාලා ඛණ්ඩනය දැකලා තියෙනව නේද? ඔය ගැඩවිල්ලුන්ගේ එහෙම හොඳට බලාගන්න පුළුවන්. ඇඟ නිකන් අර පොඩි කොටස් දෙකට බෙදලා බෙදලා වගේ කැලි කැලි වගේ තියෙන්නේ. අන්න ඒක තමයි ඛණ්ඩනය. මේගොල්ලන්ගේ ඒක දකින්නේ නෑ. මට සිලුටු අසෛරීය දැඩි ප්‍රතිරෝධී ශක්තිමත් උච්චර්මයක් තියෙන්නේ. හරි ලස්සනයි ඉතින්. හැබැයි මෙහෙමයි කකුල් නෑනේ මේගොල්ලන්ට. ඉතින් ওই මිස් වර්ල්ඩ් කිරුළ ගන්න මේගොල්ලන්ට එන්න බෑනේ කොහොමත්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය දේහ භිත්තිය තනිකර තියෙන්නේ අන්වායාම සිනුදු පේශි. ඉතින් ඒවෙන් එන්නත් ඉඩ තියෙනවා. මෙහෙමයි කොච්චර ලස්සන උච්චාරණයක් තිබ්බත් මෙයාල හරි මෝඩයි ඈ. ඒ ඉතින් පැහැදිලි ශීර්ෂණයක්. ඒ කියන්නේ හරියට ඔළුවක් කියලා එකක් එහෙම දකින්න ලැබෙන්නේ නැහනේ. ඔව් ඉතින් ඔළුවක් තිබ්බනම් ඔහොම කළුවරේ ගඳ ගන්න බඩවැල්ලස්සට වෙලා ඉන්නේද නැහනේ. දන්නවද වැඩක්? මෙයාලගේ ඇඟේ ශ්වසන වායු හොමාරුව වෙන්නේ සරල විසරණයෙන්ලු. ඒකෙන් මෙයාලට ශ්වසනයට කියලා වෙනම විශේෂ අවයව, ඒ කියන්නේ හරියට අපිට පෙනහළු තියනවා වගේ, එහෙම අවයවමකුත් පිටතලා නැහැ. ඉතින් මේ අහිංසකය මොනා කරන්නද? එයාලා උච්චර්මය හරහා සරල විසරණයෙන් තමයි එයාලා ශ්වසන වායු හොමාරුව කරගන්නේ. පව් ඉතින්. හැබැයි ඉතින් ඔය පොඩ්ඩක් නාම බේරන්න වගේ පොඩි පොඩි අන්වායාම බහිස්රාවේ ප්‍රණාලි තියෙන බොහොම සරල බහිස්රාවේ පද්ධතියක් නම් තියෙනවා. හරි හරි. ඒව බාගෙට තිබ්බත් අවුලක් නෑ. තැනකට ගිහින් කියන්න පුළුවන් සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙනවා කියලා. එහෙනම් එච්චරයි. මතකයි නේද කලින් වංශවල අසම්පූර්ණ ආහාර මාර්ග? ආපෝ
මේකමේ ගඳ ගහන බඩවැල්ලස්සට වෙලා මුඛා දෙකා වගේ හිටියට සරණ මධ්‍යගත ස්නායු පද්ධතියකුත් තියනවලු අනේ ඇඟේ ඉදිරි කෙළවර සංවේදී පූටිකක් තියලු ඈ පූටික පූටික තියෙන ගස්වලනේ ආ සරි සරි වැරදුනා පූටික නෙවෙයි මෙයාලා තියෙන්නේ පිටික 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 පටල ගන්න එපා නරකමත් නෑ ඉතින් මේගොල්ලන්ට ද්‍රවස්ථිතික සැකෙල්ලකුයි බහිස්ථිතික්ලකුයි දෙකක්ම තියෙනවා ඔවිතින් නරකක් නෑ එකම නරකේ අපේ බඩවැල්ලස්සට වෙලා ලේබන එක තමයි දන්නවද මෙයාලා ඇස්කාරිස් අක්කලයි අයියලයි දෙගොල්ලොම ඉන්නෝ ඒ කියන්නේ ලිංගික ද්විරූපතාව පෙන්නනවා මං හිතන්නේ මං හරි වැරදි නම් කියන්න ඔය හැට කනට පේන ලකුවට ඉන්නේ ඇස්කාරිස් අක්කලා බලන්නකො ලස්සන දෙහය අපර කෙළවර කියන්නේ පිටුපස කෙළවර වක් වෙලා තියෙන්නේ ඇස්කාරිස් අයියලගේ ඒගොල්ලෝ පරපෝෂිතයනේ මේ හැමෝම හැබැයි දෙවියන් හැම වෙලේම පරපෝෂිතයා කීකිය අපහාස කරන්න නරකයි මොකද මේගොල්ලෝ අයිති වෙන මේ නෙමටෝඩා වංශයට තමයි වැඩිම ජීවීන් සංඛ්‍යාවක් අඩංගු වෙන්නේ අර ඔයාලා මේ පාඩම හොඳට දන්නවනම් මේ වෙලාවේ ආත්‍රපෝඩා වංශය මතක් වුණා නේද ඔව් පටල ගන්න එපා ආත්‍රපෝඩා වංශය අඩංගු වුණේ වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් මෙයාලගේ ජීවි විශේෂ නෙවෙයි වැඩිම ජීවීන් සංඛ්‍යාවක් තේරුණා නේද ඔය අපිට වද දෙන වටපණුව කොකුපණුව කිරිපණුව බරවපණුව ඔක්කොම අයිති වෙන්නේ මේ නෙමටෝඩා වංශයට තමයි මේ වගේ තව ගොඩක් වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න good bye